போன நம்மே குருத்வாகர்ஷன் சேஷ குருத்வாகர்ஷன் சேஷ கொடுசே இது கரண் தேனே இதுகொட குருத்வாகர்ஷன் சேஷே அர்த்தே ஏ கேனே அஸ்தன ஏகதே குருத்வாகர்ஷன சேஷ நேதமா பசனேகே பசனேகே இதுகொட குருத்வாகர்ஷன் சேஷே அர்த்தே கதாகரண கொட குருத்வாகர்ஷன சேஷே கிள் கியானே ஏகன் அபி தன்னவா தே ஹிதாண்ட மே தியன்னே சூர்யானா सूर्य सह अभी पृथ्वी सलगनमान सूर्य सह पृथ्वी सलगनमान मेदेन अतर पवतिनवा आकर्षण बल आकर्षण बल इतकोटे एनिसा पृथ्वी सूर्य वाट वृत्ताकार पदेमने मंगना वृत्ताकार पदेम इतकोट अभी कलिंग कथाकर तीरवा सामान्य यांत विद्या मेहम वृत्ताकार पदेना यह अनिवार्य तीरों केंद्र अभिशाली बल इतकोट केंद्र अभिशाली बल तीरों ना అన్నే కేంద్రాభిసారి బలం ఎదురు సపయాన్ని పృథ్వీ సహ సూర్యాతరపైన నిన్న మే బలయాన్ని సహ ఏకయాన్ని అపి దాన్న చుంబక దగ్గర కతరణ ఓహం ఏకనేకర ఆకర్షణ బలయాక్ ఎదిగా ఏవగేమ మే విశాల ఉస్కాంద దగ్గర సరగన ఒకట ఉస్కాంద దగ్గర బలయాక్ కతగన ఉస్కాంద దగ్గర బలయాక్ కతగన එතකොට මෙන්න මේ ස්කන්ධ අතර බලයක් හට ගන්නකොට බලයක් හට ගන්නවා නම් අපිට සවසන්න පුළුවන් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව අවට මොකක් හරි වස්තුවක් තියෙන වස්තුව අවට මේ ස්කන්ධය නිසා වස්තුව අවට තියෙන තවත් ස්කන්ධයක් මත පෘථිවියන වස්තු අපි කියලා නැවත පෘථිවියට වටෙනවා. ඒ කියන්නේ පෘථිවිය නිසා අර ඒ ළඟ තියෙන වස්තු වලට පෘථිවිය දෙසට ඇද ගැනීමේ බලයක් තියෙනවා. ඒ කියන්නේ ගුරුත්වය දෙසට ආකර්ෂණය කර ගැනීමේ බලයක් තියෙනවා. දැන් මේ පෘථිවිය කියලා සැලකුවොත් මෙහි තියෙන ඕනෑම ස්කන්ධ පොළවට එනවා. මෙහිම ගත පොළවට. මේ තියෙන ස්කන්ධයක් ගත පොළවට. आकर्षण प्रदेश प्रदेश गुरुत्वाकर्षण गुरुत्वाकर्षण शेष මෙන්න මේ තියෙන බලය සඳහා පවතින ප්‍රදේශය මේ ස්කන්ධයක් නිසා හිතන්න මේ ස්කන්ධයක් නිසා අවට තියෙන ප්‍රදේශයේ තුල තියෙන ස්කන්ධයක් මත
බලයක් ඇති කරන්න තියෙන නැත්නම් බලයක් ඇති කිරීමේ හැකියාව තියෙන කලාපය ක්ෂේත්‍රය කියනවා. එතකොට විද්‍යුත් නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ගැන මොකද්ද? අපද නැවතීතුවොත් මෙන්න මේ විශාල ස්කන්ධයක් නිසා නැත්නම් යම් ස්කන්ධයක් නිසා අපට වස්තුවක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියෙන ප්‍රදේශය තමයි එයාගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා කියන්නේ. මේකත් එක්ක තියෙන සත්‍ය ඒක තමයි අපිට කරගෙන යන්න තියෙන්නේ. හරි. එතකොට නිබන්ධනේ එකක් කරගෙන යන්නේ අපි. එතකොට ඒ ටිකේ නිබන්ධනේ එවන්නම් ඒක දිනා කරගන්න හම්බුලා නැත්තම් ඉඳලා. හරි. එතකොට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය යම් වස්තුවක ස්කන්ධය හේතු කොටගෙන එයවට ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බල ශේෂයක් ඇතිවේ. ස්කන්ධය හේතු කොටගෙන එයවට ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බල ශේෂයක් ඇතිවේ. මෙම බල ශේෂය තුළ තබන වෙනත් වස්තුවක් මත එම වස්තුවේ ස්කන්ධය හේතු කොටගෙන බලයක් ඇතිවේ. ඒ කියන්නේ මේ තියෙන ස්කන්ධයක් මත බල ශේෂයක් තියෙනවා. ඒ ශේෂය තුල ස්කන්ධයක් තිබුත් ඒ මත බලයක් ඇති වෙනවා. ඒතුරන් බලයක් ඇති. එම බලය ගුරුත්වාකර්ෂණ බලය නම් වේ. යම් ප්‍රදේශයක් තුල වස්තුවක් ලැබුව විට ඒ ස්කන්ධය සමග අන්තර්ක්‍රියාවෙන් ඒ මත බලයක් ඇති කළ හැකි අවකාශය ගුරුත්වාකර්ෂණ ශේෂයක් ලෙස හැඳින්වේ. හරි. එතකොට මෙතන එකක් බලන්න පුළුවන්. ඒ ටික එතකොට බලන්න. ඊට පස්සේ මෙතන නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නීතිය. එහෙමයි. මේකත් හැඳින්වීම කරා. ඊට පස්සේ මේක අපි ටියුට් එකක් දෙකයි යන්නේ. අඩු කාලයකින් ඉක්මනට මේක ඉවර කරගන්න. එතකොට ටියුට් එකේ තියෙන නෝට් එක තියෙනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. හැකිනම් වෙනත් පොලේක ඔය ටික තියාගෙන ඉයාර කියන සම්බන්ධනේ. ලියලා විසිකරත් ප්‍රශ්නයක් නැහැ. ලියන්න ඕන කියන්නේ එතකොට සමහර වචනේ පවා අහුවෙනවා. නැත්නම් වචනේ පවා මිස් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ලියලා බලන්න try කරන්න. එතකොට ලොකු කාලයක් යන්නේ නැහැ. පාඩම් බලලා ගන්න පුළුවන් නම් ඒවත් කවන්නේ නැහැ. හරි. මම ඒක උඩර කියන වේගයේ නැත්නම් අපිට මේ නෝට් එක ලියන්නම වීඩියෝ එකේ වැඩි වෙලාවක් යනවා. මේ සම්මෙම් කරගෙන යන්නේ. ඊට පස්සේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. න්ටන්ගේ සර්වත් ගුරුත්වා පර්සන සර්වත්‍ර ගුරුත්වාපර්සන නීමේ කියල කියන්නේ මේ ගුරුත්වා පර්ශනය පිළිබඳ නිවරන් කිය කතා වෙනමුකුත්න නිවරන් කිය කතා. එතකොට මේව දැන්නම් චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවුලන්නේ වෙනස් වෙලා කියන්නේ සිලබස් එකේ තවම නෑ. දැන් චුට්ටක් කතා වෙනස් වෙලා තියෙන නිසා හරි ඒ වගේ ප්‍රශ්නයක් නෑ. සිලබස් එක තාම ඇවිල්ලා නෑ. හරි. නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය කියනවා බලන්න. විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර පවතින ආකර්ෂණ බලය එම ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝම වශයෙන්ද එම ස්කන්ධ දෙක අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම වශයෙන්ද සමානුපාතික වේ කියලා කියනවා. ඒ කියන්නේ විශ්වයේ තුල තියෙන M1 කියලා ස්කන්ධයක් සහ M2 කියන ස්කන්ධයක් සලකනකොට ඒ දෙක අතර පවතින ආකර්ෂණ බලය රඳා පවතිනවා කියනවා
මේ ස්කන්ධ දෙකේ ගුණිතයට අනුරෝම ස්කන්ධ දෙකේ ගුණිතයට අනුරෝම සහ ස්කන්ධ දෙක අතර තියෙන පරතරයට ස්කන්ධ දෙක අතර තියෙන පරතරයට පරතරයේ වර්ගයට ප්‍රතිලෝමෝද සමානුපාතිකය කියන මෙච්චරයි කියන්නේ ස්කන්ධ දෙකේ ගුණිතයට අනුරෝමව මේ ස්කන්ධයක් මත තියෙන බලය සමානුපාතිකයි ඒ වගේම ස්කන්ධ දෙක අතර තියෙන දුරේ වර්ගයට මෙන්න මේ බලය ප්‍රතිලෝමව සමානුපාතිකය කියලා කියනවා එහෙම නොත් එහෙම මේ දෙකම මෙහෙම සිද්ධ වෙනවා නම් අපිට මෙහෙම ලියන්න පුළුවන් දෙකම එකට ඒ සමානුපාතිකයි m1 m2 බෙදීම r වර්ගය කියලා එහෙම වුණොත් මෙතෙන්ට සමානුපාත නියතය අයින් කරලා මේක අයින් කරලා සමානුපාත ලකුණ අයින් කරලා සමානුපාත නියතය විදිහට g බෙදනවා m1 m2 බෙදීම r වර්ගය ඒ විදිහට මේ ස්කන්ධ දෙක අතර බලය ලැබෙනවා මෙන්න මේකේ මෙහි මේ g කියන්නේ මේ න්‍යූටන්ගේ නැත්නම් සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නීතිය. අපි සර්වත්‍ර කතාව. සර්වත්‍ර කතාව කියලා කියන්නේ විශ්වයේ ඕන තැනකට මෙන්න මේක නේද? විශ්වයේ ඕනෑම තැනකට ඔය ජී කියන එක නේද? ඕනෑම ස්කන්ධ දෙකක් අතරද විශ්වය කියන්නේ ग्रह लोक दहा एक क्या बोलते हैं मेरे की हाथ आना पुरो एक माना तभी हाथ आगान पुरो मूली के एक कैसे लिया आना पुरो एवा इड पास से गुरुत्वाकर्षण बाले लक्षण है मैंने मेरे गुरुत्वाकर्षण बाले थी ना लक्षण है एक सेम विटम आकर्षण बाले थी මේක හැම විටම ආකර්ෂණ බලයක්. සෑම විටම ආකර්ෂණ බලයකි. ඒ කියන්නේ තියෙන ස්කන්ධ දෙක එකිනෙකට ඇද ගැනීමේ බලයක් වෙයි තියෙන්නේ. ඊළඟට අන්‍යෝන්‍ය බලයකි. ඒ කියන්නේ අන්‍යෝන්‍ය කියන්නේ මට තියෙන ප්‍රමාණයම තමයි අනිත් එක්ක. ඒ කියන්නේ මෙයාට තියෙන බලය අගින් තමයි මෙයාට තියෙන්නේ. ඒ කියන්නේ m1 මගින් m1 මගින් m2 මත ඇති කරන බලයක් එම් දෙක මගින් එම් එක මත ඇති කරන බලයත් විශාලත්වයෙන් සමානයි. ඊට පස්සේ ස්කන්ධ දෙකේ ගුරුත්වාකේන්ද්‍රය ආකර්ණ රේඛාවේ ක්‍රියා කරයි. මෙන්න මේ ස්කන්ධ දෙකේ ගුරුත්වාකේන්ද්‍රය ආකර්ණ රේඛාවේ තමයි බලයේ ක්‍රියා රේඛාව වෙන්නේ. ඒකාකාර ස්කන්ධ පැතිරියේදී ගෝලීය කබළු මගින් ඒකාකාරව ස්කන්ධ පැතිරියේදී ගෝලීය කබළු මගින් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරන ලබන්නේ ගෝලීය කබලට පිටට ඉන්න ස්කන්ධයන් පමණයි. හරි වැදගත් කොටස. මෙහෙම අපි හිතමු බෝලයක් ඇතුලේ තියෙන මේක බෝලයක්. රවම වෘතයක් නෙවෙයි බෝලයක්. මේ බෝලය තුල තියෙන ඕනෑම ස්කන්ධයක්. මේ ස්කන්ධයක් තියෙන මේක බෝලයක්. ඒක ඇතුලේ තියෙන ඕනෑම ස්කන්ධයක් තුල ඕනෑම ස්කන්ධයක් මත මේ තියෙන එකෙන් ඒක ස්කන්ධය මත පිළිලෙන් කරගන්න බලයක් ඇති වෙන්නේ නැහැ. බලයක් ඇති වෙන්නේ නැහැ. තුල තියෙන කිසිමක බලයක් ඇති වෙන්නේ නැහැ. පිටත තියෙන ස්කන්ධ මත විතරයි බලයක් ඇති වෙන්නේ. මේක බලයක් ඇති වෙන්නේ නැහැ. මතක තියාගන්න එහෙනම් ගෝලයක්
මේ ගෝලාකාර පුෂ්පයක් ඇතුලේ තියෙන ස්කන්ධයක් මත මෙයා නිසා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. හරි. පිටතින් තියෙන කොට විතරයි ගන්න. ඒකාකාර ස්කන්ධ පැතිරීටි බලලක් වෙන වස්තුවක් ගන්නිට ඒ ගෝලීය කබලක් ලෙස නැසලකේ. එම නිසා එවැනි වලල්ලක් හා එකම තලයේ ඒ තුළ ඇති ස්කන්ධ මත ඇතිවන බලාතර එම බලය ලබා ගැනීම සඳහා වලල්ලේ එක් එක් අංශුන් මගින් අදාළ ස්කන්ධය මත ඇතිවන බල සියල්ලගෙන ඒවායේ දෛශික එකතුව සැලකිය යුතුයි. නැත්නම් ඒවායේ දෛශික එකතුව ලබා ගැනීම. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් මෙතන මේක වලල්ලක් නා. වලල්ලක් නම් මෙන්න මේ නියුටන් කියපු කතාවත් එක්ක බලන්න. මේ ස්කන්ධ දෙක වෙනස් කරන්නේ නැතුව එලිමෙන්ටින් දෙක කියලා තියෙනවා නම් බලය වෙනස් කරන්න පුළුවන් දුර වෙනස් කරලා. ඒක ලං වෙන බලය වැඩි වෙනවා. නේද? මේ R වර්ගයේ සමානුපාතය කියන්නේ දුර අඩු වෙන බලය වැඩි වෙනවා. R වර්ගයේ අගය අඩු වෙන තරමට බලය වැඩි වෙනවා. එහෙම බලය වැඩි වෙනවා නම් අපිට මෙන්න මෙතන මම හිතනවා කේන්ද්‍රයේ මත තියෙන කවිස්සන්නේ මේ තියෙන වලල්ල. ওই තියෙන වලල්ල. ඔන්න වලල්ල තුල කේන්ද්‍රයේ තුල තියෙනවා නම් ස්කන්ධයක්. මෙන්න මේ වගේ මේකේ තියෙන චූටි කොටසක් තියෙන ස්කන්ධයේ මගින් මේ මත ඇති කරනවා බලය. ඒ වගේ මේ පැත්තෙනු මෙහෙට බලයක් ඇති කරනවා. දැන් ওই බලයන් දෙක ගත්තොත් මෙතනම් මම මේ පොඩි ස්කන්ධයක් කරපුවා. මෙතනම් මම පොඩි ස්කන්ධයක් කරපුවා. ඒ ස්කන්ධය සහ මේ කේන්ද්‍රයේ තියෙන ස්කන්ධය අතර මේ පැත්තට බලයක් හටගත්ත මේ පැත්තට බලයක් හටගත්ත. අන්නේ බල දෙකේ විශාලත්වය ගැන හිතනකොට විශාලත්වය හොයන්න කොහොමද? G M එක M බෙදීම අර ඒ වර්ගය. එහා පැත්තට අර ඒ වර්ගය. ඒ නිසා මේ පැත්තට තියෙන බලයේ මේ පැත්තට තියෙන බලය විශාලත්වය සමානයි. එහෙම විශාලත්වය සමාන වුනොත් එහෙම උතර විශාලත්වය සමාන වුනොත් එහෙම මේ විදිහටම මේ වගේ අපි චූටි කියලා කරගුවොත් ඒ පැත්තට වගේ බලයක් තියෙනවා. මේ පැත්තට ඒ වගේ බලයක් තියෙනවා. ওই විදිහට මෙන්න මෙහෙම හැම පැත්තරම සමාන ප්‍රතිවිරුද්ධ බල තියෙනවා. සමාන ප්‍රතිවිරුද්ධ බල මේ හැම පැත්තකටම ඇති වෙද්දී මේ ප්‍රතිවිරුද්ධ බල නිසා සම්ප්‍රයුක්ත බලයක් නැති වෙනවා. සම්ප්‍රයුක්ත බලයක් නැති වෙනවා. ඒ සම්ප්‍රයුක්ත බලය නැති වෙනවා කියන්නේ මේ වලල්ලක් වගේ කොටසක් ඇතුලේ තියෙන කේන්ද්‍රය තුළ තියෙන ස්කන්ධයක් මත ගුරුත්වාකර්ෂණ බලයක් නැති වෙනවා. ඒකේ තලයේම තියෙන්න ඕන. හරිද? එහෙනම් මෙතන ගුරුත්වාකර්ෂණ බලය නැති වෙනවා. අන්නේ ගුරුත්වාකර්ෂණ බලය නැති වුණාට අවශ්‍ය නම් මේකේ සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ බලය බිංදු එක ලියන්න. මොකද මේ දෙපැත්තට යන්නේ කැපිලා. මේක නෝට් එකේ ටියුට් එකේ නැත. හරිද? ඊට පස්සේ තව ගන්න පුළුවන් මෙහෙම එකක්. මේ තියෙන එකේම කේන්ද්‍රයක් තියෙනවා. මේ හරිය තියෙන ස්තම්භයක්. මේ තියෙන්නේ වලල්ල. මේ තියෙන්නේ වලල්ල. දැන් කැටගමන. හරි. වලල්ලක් තියෙනවා. ලක්ෂණය කියලා හිතා ගන්න. ඒ වෙලාවේදී මේක මෙන්න මේ ස්කන්ධය නිසා පිටනවා. මේ පැත්තට දෙන ගුරුත්වාකර්ෂණ බලය. මේ පැත්තේ ඊට විරුද්ධව එතන තියෙන ස්කන්ධය නිසා මේ පැත්තට තියෙන බලය. දැන් මේ අපි වලල්ලේ පරිධිය මත සලකපු කුඩා ස්කන්ධ දෙක සමානයි කියලා අපි දන්නවා. ඒ ස්කන්ධ දෙක සමාන වුණොත් මෙතන ඉඳන් තියෙන දුර R සහ
මෙතන තියෙන දුර r2 නම් r1 සහ r2 නම් උතනදී මෙන්න මේ සමීකරණය අනුව මේ කුඩා එකේ අරේ කුඩා එකේ තමයි බලය වැඩි. අරේ කුඩා එකට බලය වැඩි. අරේ වැඩි කුඩා එකට බලය වැඩි කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන බලය වැඩි. ඒ කියන්නේ මේ පැත්තට තියෙන සංයුක්ත බලය වැඩි වෙලා තියෙනවා. මේ පැත්තට බලය වැඩි නම් මෙන්න මෙතන වෙච්චදී වෙන්නේ නැහැ දැන්. තේරුණා? මෙතන වෙච්චදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම සැලකුවොත් මෙතනින් මෙහා තියෙන හැම බලයක්ම මේ පැත්තට වැඩි. ඒ නිසා මේ පැත්තට ඔය ස්කන්ධය මත නම් ගුරුත්වාකර්ෂණ බලයක් තියෙන පුළුවන්. මේකේ නෑ කේන්ද්‍රය තියෙන නිසා මේක කේන්ද්‍ර ටික මෙහින් තියෙන නිසා ගුරුත්වාකර්ෂණ බලේ සම්පූර්ණ අගයක් තියාගන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ බලේ සම්පූර්ණ තියාගන්න පුළුවන්. හරි. එහෙම ගුරුත්වාකර්ෂණ බලේ සම්පූර්ණ තියාගන්න පුළුවන් නම් ඒ නිසා තමයි කියන්නේ මේකේ තියෙන ස්කන්ධයේ තියෙන තැන අනුව මෙයාගේ තියෙන සම්පූර්ණ රසයෙන් පුළුවන්. ඒ නිසා මෙතන නම් බිඳුවයි මේ වගේ තැනක සම්පූර්ණයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. ඒ නිසා මේ වගේ අපි ඩයිසික එකතු වෙන තමයි හදාගන්න ඕන. හරි. ඊළඟට විවිධ හැඩසහිත කුඩා වස්තුන් සැලකීමේදී ඒවා ගෝලීයයි නිශ්චිත ස්කන්ධ කේන්ද්‍රය අතර දුර සලකනු ලැබේ. විවිධ හැඩසහිත කුඩා වස්තුන් සැලකීමේදී ඒවා ගෝලීයයි කියනවා. අපි ගෝලයක් කියලා හිතලා අනේ කේන්ද්‍රවල ස්කන්ධ කේන්ද්‍රය තියෙනවා කියලා හිතනවා. ඉහත සූත්‍ර ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් අතර මෙන්න මේ සූත්‍රය ලක්ෂ්‍ය ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ෂණ වෘත්තාකර්ෂණ සේවි සඳහා භාවිතා වේ. විශාල ස්කන්ධ දෙකක් වුවත් ඒවා අතර දුරට සාපේක්ෂ ස්කන්ධවල විශාලත්ව කුඩා අවස්ථා සඳහාද සූත්‍රය යොදාගත හැකිය. දුරට සාපේක්ෂව ඒ වගේ දුරට සාපේක්ෂව ස්කන්ධ විශාලත්වය කුඩා වෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙම ගත්තොත් තියෙන මෙයාගේ තියෙන අරයට වඩා මේ පරතරය වැඩි වෙනවා. එහෙම එකක් කියන්නේ. පෘථිවිය හා සූර්යයා අතර ගුරුත්වාකර්ෂණ බලයද මෙම සූත්‍රයෙන් ගණනය කරයි. ඊළඟට කියනවා සැලකිය හැකි ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිවන්නේ විශාල ස්කන්ධ අතර පමණයි. සැලකිය යුතු ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිවන්නේ විශාල ස්කන්ධ අතර පමණයි. දැන් මොකද්ද මේකේ පාඩම නම? ගුරුත්වාකර්ෂණ ශේෂ බලන්න. ගුරුත්වාකර්ෂණ ශේෂ කියනවා එතන කියන ඕනෑම ස්කන්ධ දෙකක් ස්කන්ධ දෙකක් අතර බලයක් තියෙනවා. මම ගන්නවා මේ චෝක් කියලා සාමේ චෝක් කියලා. මේ දෙක කොහොමද තියන්නේ එක මේ දෙක අතර එකට ආකර්ෂණය කරන එක ගැලනවා නෑ. ඒ කියන්නේ මේ පොඩි ස්කන්ධ සඳහා මේක බලංගු වෙන්නේ නෑ. බලය තියෙනවා සැලකන්න පුළුවන් තරමට නෑ. ඒ නිසා සලකන තරමට එන්න නම් බලය මෙන්න මේ සලකන තරමට බලය එන්න නම් මම ගත්තොත් කිලෝග්‍රෑම් 5ක් සහ කිලෝග්‍රෑම් 5ක් නැත්නම් කිලෝග්‍රෑම් 5ක් සහ තව 5ක් ස්කන්ධ දෙක සමීකරණය x සමානයි g m එක m දෙක දෙවිමාර වර්ගය g වලට 6.64 10 11 m එක කියන්නේ 5යි නම m දෙක 50යි නම ඒ ස්කන්ධ දෙක අතර දුරම මම හිතනවා ගොඩාක් අඩුයි කියලා. මීටර එකක් කියලා ගමු. මෙන්න ඒකේ වර්ගය. මෙහෙම ස්කන්ධ දෙකක් අතර දුරේ වර්ගය මම ගන්න මීටර එකක් කියලා. දැන් මෙතන 250යි. 250 වැඩි කරන්නේ මේ අගය. එතකොට 6 වරක් 250 කියන්නේ 1500ක්, ඒ කියන්නේ 1500ක 1700ක් විතර වගේ උත්තරේ. උත්තර මෙතන 1000
අගයක් වෙනවා. ඒ වගේම 10 ඉන්නේ ගානක් වෙනවා. ඒ 10 ඉන්නේ ගාන වැඩි කොට. ඒ නිසා මේක අපි 10 ඉන්නේ ගානේ බලය කියන්නේ නොසලකිය හැකි තරම් කුඩා කියලා ගන්නවා. ඒ නිසා සැලකිය හැකි. ඒ නිසා සැලකිය හැකි. බලයක් ලබා ගන්න නම් මෙන්න මේවා කුඩා ස්කන්ධ සඳහා ගන්න බැහැ. සාමාන්‍ය විසර ස්කන්ධ තියෙනවා. ලොකු ස්කන්ධ දැම්මොත් තමයි මෙන්න මේ ජීවල 10 ගණන් 11 කියපලන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු ස්කන්ධ අවශ්‍යයි. හරි, ඊළඟට ස්කන්ධයක් කවට ගුරුත්වාකර්ෂණ ශේෂය? ස්කන්ධයක් කවට ගුරුත්වාකර්ෂණ ශේෂය? යම් වස්තුවක ස්කන්ධය හේතු කොටගෙන යම් වස්තුවක ස්කන්ධය හේතු කොටගෙන ඒවට ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ බල ශේෂයක් ඇති වෙයි. ඒ කියන්නේ ස්කන්ධයක් වෙද්දී ඒවට ගුරුත්වාකර්ෂණ ශේෂයක් ඇති වෙනවා. යම් ස්කන්ධයෙන් ඇතිවන ශේෂයේ දිශාව ඒ දෙසට යොමු වේ. එම ශේෂ්ත්‍රයේ නිරූපණය කිරීමට ශ්‍රාවරේකා භාවිතා කරයි. ශ්‍රාවරේකා භාවිතා කරනවා. ශ්‍රාවරේකා කියන්නේ මෙන්න මේ බල රේඛා. ගුරුත්වජ බල රේඛාවක් යනු ගුරුත්වාකර්ෂණ ශේෂයක් තුළ තබන ලබන ඉතා කුඩා ස්කන්ධයක් ගමන් ගන්නා මාර්ගයයි. බල රේඛා කියලා කියන්නේ ස්කන්ධ යන මාර්ගය. ගුරුත්වජ බල රේඛාවල ගුණ කල්පිත රේඛාවන අතර, ඒ කියන්නේ මේ හරියටම පේන්නේ නෑ. ඒ පුදුවේ නම් මේ ආකර්ෂණ බලවලට අදාළ ඉති තියෙන්නේ නෑ. කල්පිත රේඛාවන අතර ශේෂ්ත්‍රයේ දිශාව ලබා ගැනීමට මොනවා භාවිතා කරේ? සෑම විටම ස්කන්ධයකින් අවසන් වේ. සෑම විටම ස්කන්ධයකින් අවසන් වේ. එකිනෙක ඡේදනය නොවේ. උදාසීන ලක්ෂ හරහා ගමන් නොගනී. උදාසීන ලක්ෂය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නැති තැන. උදාසීන ලක්ෂය කියන්නේ ස්කන්ධයට බොවිට බලහට නොගන්නා ලක්ෂයේ. සමුග්‍ර පුෂ්ට ලම්භක වේ. සමුග්‍ර පුෂ්ට කියන්නේ විභව සමාන ලක්ෂණ යාකර නිර්මාණය කරන ලබන පුෂ්ටයයි. බල රේඛාවක් මත කිසියම් ලක්ෂයකදී අඳුන ලබන ස්පර්ශකයේ දිශාව මගින් එම ලක්ෂයේදී ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රීයතාවයේ දිශාව ලැබේ. විවිධ ගුරුත්වාකර්ෂණ ශේෂ ආකෘතියෙන් දෘතින ලක්ෂාකාර ස්කන්ධයක් වටා ලක්ෂාකාර ස්කන්ධයක් වටා ගන්නවා. මොහොම සාවරේ කාටි කියන. එතකොට උප තියෙනවා තව බලන්න පුළුවන්. එතකොට මේ හැම සාවරේ කවම මෙන්න මේ කේන්ද්‍රය විතර යනවා වගේ තියෙනවා. මේ එකම කේන්ද්‍රය විතර යනවා වගේ තියෙනවා. කේන්ද්‍රය විතර යනවා වගේ තියෙනවා කියන්නේ ශේෂ්ත්‍රයක් කියනවා. අරිය ශේෂ්ත්‍රයක් කියලා. ඒ කියන්නේ අරේ ඔස්සේ පවතින ශේෂ්ත්‍රයක් ඒ නිසා අපි ගන්නවා අරිය ශේෂයක් කියලා. ශේෂය අරිය වේ. සාමිව කුෂ ගෝලාකාර වේ. හරි. ගෝලාකාර ග්‍රහයක වටා. එතන බල රේඛා සහ එතන තියෙන දොර ගෝලාකාර ග්‍රහය කොටා ගත්තොත් සමුහ කොට දීලා තියෙනවා. ග්‍රහය ගැන ඔය විදිහට තමයි සාවරේ කතා වෙන්නේ. ඊට පස්සේ සමීප පුෂ්ඨ ගෝලාකාර ඒ සංගුප්ත ස්තම්භයේ මේ ගෝලාකාරය. මෙයන් තී කොටස තියෙනවා. ෘතේ පුෂ්ඨයේ තලගු පුෂ්ඨයේ සැලකුව විට
තලපු ස්ටේක් කියලා සල්ලිවොත් එහෙම මේ හැම එකක්ම लंबद शेष नैवेद्यों सामन गो पुस्ट तू बेटी उठे के अंदर तीन अरे इला इलाट गणा गुरत्वाकर्षण बल संबंध के गुरत्वाकर्षण बल संबंध के इस्कंदे एम एक इंदेगन इस्कंद लेकर आर पर्तर सबाई अवस्था एम इस्कंदेन गुरत्वाकर्षण बड़े मुड़ी आर पर्तर इस्कंद एम एंडीन आर पर्तर तीरती बल एस महानी एम एक පළවෙනි එක m m කියලා දීලා තියෙන්නේ m එකයි m දෙකයි දෙකේම ස්කන්ධ m දුර r වර්ගය ඒ නිසා ඔච්චරයි දෙවෙනි එකේ දෙකයි m වැඩි කිරීමෙන් කියලා ඒ වුණත් දෙකෙන් බලය නම් සමානයි දෙකයි m වැඩි කිරීමෙන් නම් පරතර r කියලා දීලා තියෙන්නේ මුණ r වර්ගය ඒ කියන්නේ දෙකයි m වර්ගය වැඩි r වර්ගය කියලා ඕන නැද යන්න පුළුවන් දෙවෙනි එකේ देखा वर्ग दहाय दहाय
आर वर्ग कियानी द्वितीय वर्ग यहाँ पर दहाई दाना पाहाई दाना पाहाई मित्र निर्णय का फिर लेते हैं ना एक एन हाय दसमा हाय यहाँ पर वैरी करी मां दहाई ने कभी दी मां यहाँ पर एक एन दसमा इतनी यहाँ तीन हो तस्कंदा इसको दान तीन एक कोर्स दिए ना।